Simple conversations. හොඳයි. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය කතනේදී භාවිත වන වාක්‍රයට අනුව සලසන් හද. මුලින් අපි සංවාදයට ගිහින් බලමු. ඔබේ සහෝදරයා ගෙදර නැද්ද? ඔහු වැඩට ගියා. ඔහු අදයිද? මට ඒ ගැන අදහසක් නැහැ. ඔහු අද එන එකක් නැහැ. මොකද ඔහු තවම ඔහුගේ වැඩේ ඉවර කරලා නැහැ. නමුත් ඔහු ගෙදරින්දී මේ සති අන්තේ. ඔයාට කෝල් කළේ නැද්ද? නෑ. මට අමතක වුණා. මම දැන් කෝල් කරන්නම්. සමහර විට ඔහු කෝල් කරයි දැන්. ඔහු දැන් වැඩ ඇති. හොඳයි. දැන් අපි බලමු මේ වාක්‍ය ටික කොහොමද අපි ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරගත්තේ කියලා. ඔබේ සහෝදරයා ගෙදර නැද්ද? Isn't your brother at home? ගෙදර නැද්ද? ඔබේ සහෝදරයා ගෙදර ඉන්නවද කියලා අහුවොත් අපි අහන්නේ Is your brother at home? ඔහු ගෙදර නැහැ කිව්වොත් He is not at home. ඔහු ගෙදර ඉන්නවා කිව්වොත් He is at home. එතන වර්තමාන කාලෙන් ඉන්නවා කියන දස් ප්‍රකාශ කරද්දී භාවිත කරනවා is. He is at home. ඔහු ගෙදර ඉන්නවා. ඔහු ගෙදර හිටියා කිව්වොත් අපි කියන්නේ He was. He was at home. ඔහු ගෙදර ඉඳීවි කියලා අනාගත කාලෙන් කිව්වොත් He will be at home. මේ විදිහට භාවිත කරන්න පුළුවන්. ඔහු වැඩට ගියා. He went. ඔහු ගියා. He went to work. ඔහු අද එයිද? අනාගත කාලෙන් එයිද? Will he come? ඔහු එයිද? Will he come today? මට ඒ ගැන අදහසක් නැහැ. I have no idea. ඔහු අද එන එකක් නැහැ. ඔහු එන එකක් නැහැ. මෙතනදි මම භාවිත කරලා තියෙන්නේ He may not. He may not come today. May not තමයි භාවිත කරලා තියෙන්නේ. ඔහු එන එකක් නැහැ කියන අදහස ලබා ගන්න. අපිට සාමාන්‍යයෙන් පුළුවන් මේ වාක්‍යයට නිර්මාණය කරන්න will not අනාගත කාලේ අපි භාවිත කරන්නේ will. එතකොට අනාගත කාලේ නැත අර්ථය විදිහට අපි භාවිත කරන්නේ will not. එමත් නැත්නම් won't. He won't come today කියලා අපිට මේ වාක්‍යයට කියන්න පුළුවන් කියන්නත් පුළුවන්. නමුත් මම මෙතන දරන් තියෙන්නේ may not කියන ආකාරය. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් අපි මේ භාවිත කරන්නේ අනුමානෙන් අනාගත කාලය අඟවන්න. අනුමානෙන් එන එකක් නැහැ. අපිට විශ්වාසයක් නැහැ. අපි අනුමානෙන් කියන්නේ සමහර වෙලාවට එන එකක් නැහැ කියලා කියන අදහස භාවිත කරන්න අවශ්‍ය වුණ නිසා තමයි අපි මේ නොට් භාවිත කරේ. මම ඔබ මෙහෙම පැහැදිලි කරොත් වාක්‍යයක් ගත්තොත් මේ විදිහට He will come now කියලා. ඔහු දැන් එයි. ඔහු එයි. He will come. ඔහු දැන් එයි. He will come now. මට මේ වාක්‍යම මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. මේ විදිහට ගන්න පුළුවන්. He may come. He may come now. Will වෙනුවට may දාන්න පුළුවන්. එතකොට ඒකෙන් අදහස වෙන්නේ ඔහු දැන් එයි කියන අදහසම තමයි. නමුත් එතනදී මේ භාවිතා කරපු නිසා අපි අනුමානයක් හැඟවෙනවා. ඔහු සමහර විට එයි. විශ්වාසවන්ත බවක් නැහැ. ඔහු සමහර විට දැන් එයි. He may come now. He will come now ගොත් ඔහු දැන් එයි කියන අදහස. එතකොට මේ භාවිතා කරන්න අපි අනාගත කාලය පිළිබඳව අනුමානෙන් කතා කරද්දී ඒ නැත ස්වරූපෙ විදිහට අපිට මේ not භාවිත කරන්න පුළුවන්. මේ භාවිත කරද්දිත් අපිට subject එකේ නැත්නම් උක්තේ විදිහට අපිට ඒක වචන බහුවචන ભેදයක් නැහැ. ඕන එකක් භාවිත කරන්න පුළුවන්. ඔහු එන එකක් නැහැ කිව්වොත් අපිට he may not come now. ඔහු දැන් එන එකක් නැහැ. සමහර විට දැන් එන එකක් නැහැ කියන අදහස. ඕනනම් අපිට will not භාවිත කරන්නත් පුළුවන්. right ඊළඟට කිව්වොත් මොකද ඔහු තවම ඔහුගේ වැඩේ ඉවර කරලා නැහැ. ලා නැහැ කියන වාක්‍යයට අපි දන්නවා hasn't. haven't සමග ක්‍රියාපදයේ තුනන ස්වරූපය තමයි භාවිත කරන්නේ ලා නැහැ කියද්දි. because he hasn't finished ed. ඔහු ඉවර කරලා නැහැ. his work yet. තවම ඔහුගේ වැඩේ ඉවර කරලා නැහැ. නමුත් ඔහු ගෙදර ඉඳී මේ සති අන්තේ. ඔහු ගෙදර ඉඳී. අපි කලින් කතා කරා වගේම අනාගත කාලෙන් ඉඳී කියලා කියද්දී භාවිත කරන්නේ will be. but he will be at home. ඔහු ගෙදර ඉඳී. ඔහු ගෙදර ඉඳීවි. this weekend. මේ සති අන්තේ. එමත් නැත්නම් අපිට
කියන්න පුළුවන් අටෙන් පස්සේ after 8 o'clock කියලා කියන්න පුළුවන් එහෙම නැත්නම් හෙට tomorrow අනාගතයේ දවසක් ගැන හෝ වෙලාවක් ගැන කියන්න පුළුවන් ඔයා එයාට call කළේ නැද්ද ඔයා call කරේ නැද්ද ඔයා call කරාද කියලා හෙව්වොත් අතීත කාලෙන් ප්‍රශ්නයක් ආද did you call ඔයා call කරාද ඔයා call කරේ නැද්ද didn't you call him ඔයාට ඔයා එයාට call කළේ නැද්ද නෑ මට අමතක වුණා අමතක කරනවා කියද්දී අපි භාවිත කරන වචනය forget අමතක වුණා කියලා අත්‍ය කාලය හඟවද්දී forgot භාවිත කරනවා no I forgot මම දැන් call කරන්න මම call කරන්නම් I will call now සමහර විට ඔහු call කරයි දැන් ඔහු call කරයි දැන් අපිට මේක ඕනනම් will භාවිත කරන්න පුළුවන් නමුත් මෙතනදී මම සමහර විට නිසා අනාගත කාලය පිළිබඳ අනුමානයක් නිසා මම මේ භාවිතා කරා he may call now ඔහු දැන් call කරයි එතකොට මෙතෙන් අදහස් වෙනවා සමහර විට call කරයි කියන අදහස් අවිනිශ්චිතභාවයක් හැඟ වෙනවා ඔහු වැඩ ඇති දැන් ඔහු වැඩ ඇති අපි දන්නවා වර්තමාන කාලයේ කිසියම් දෙයක් කරන දෙයක් අපි අනුමානෙන් කියද්දි මේ දෙය කරනවා ඇති කියලා කියද්දි භාවිත කරේ maybe සමග ක්‍රියාපදයේ ing ස්වරූපය He may be working now. Oh, then, වැඩ කරනවා ඇති.